අයිබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත මධ්‍යස්ථාන වලට යවන්නේ ඡන්ද පෙට්ටි ලෑස්ති ආරක්ෂාවත් තර කරයි ශිෂ්‍යත්වයේ ගැටළු අරන් දෙමාපියන් විභාග දෙපාර්තමේන්තුවට එළමෙන ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන්නේ නිහඬ කාලයක්. ඒ නිසා මාධ්‍යවල පුවත්පත්වල දේශපාලන පක්ෂවල හෝ ප්‍රචාර කටයුතු පිළිබඳ ප්‍රචාරය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔබට වඩාත්ම පහසුයි ඡන්දදායකයන් දැනුවත් කිරීමේ කටයුතු ඔබට ඔබගේ මාධ්‍ය මගින් සිදු කරන්නට පුළුවන්. මම හිතන්නේ ඒක ඡන්දදායකයන්ට වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ජනමාධ්‍ය වලින් වෙන ඉමහත් මෙහෙයක්. නිල වශයෙන් අපිට අවසරයක් දෙන්න බෑ කාටවත් ඡන්දදායකව ප්‍රවාහනය කරන්න. ඒ නිසා අම්මා ආකාරයකට ඒ අවසර ලබා ගැනීම කළ යුතු වෙනවා. ඒත් අපි දන්නවා සාමාන්‍යයෙන් ඡන්ද මධ්‍යස්ථානයේ ආසන්නයට ඔවුන්ගේ රථයකින් ආවොත් මීටර් 500 සීමාවල අඩු ගන්න ගේට්ටුවට අපේ පොලිස් නිලධාරීන් එන්න නොදී තියන්නේ. මේ එකම දේක එකම වාහනයක් එකම පාර්ශවයක් දිගින් දිගටම ප්‍රවාහනය කරන බව දැනුනොත් ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන සිද්ධ වෙනවා. මොකද අපේ විකුණන්න පුළුවන් ඔක්කොම විකුණන රටක් නෙමෙයි ඒක. ඒ හින්දා ආබාධ බාධිත විකුණලා ඡන්දෙට එවැනි දේවල් කරනවා අපි එකට එකගෙන. ඒ නිසා තමයි නීතිය තියෙන්නේ. නීතියෙන් එහාට ගිය මානුෂිකත්වයේ කෙනෙක්ගේදී අපි දන්නවා අපි කරන සමහර ව්‍යවස්ථාපිත කාරණාවලදී අපිට තියෙන හැඟීම සහ දැනීම මත කටයුතු කරන්න බෑ. නීතියත් එක්ක කටයුතු කරන්න. ඒ හින්දා අපි ඒක තමයි කලින් දැනුවත් කරන්නේ. එවැනි ආබාධ කවරේ ප්‍රවාහනය කිරීමට අවශ්‍යතාවය තියෙන කලින් ඉල්ලීම කරන්න කියලා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කළා. ඊට විරෝධය දක්වමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් උද්ඝෝෂණයක නිරත වුණා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා. ඒ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට එල්ල වූ චෝදනා මත සිදු කළ විමර්ශනයකට අදාළවයි. එම තීරණය අසාධාරණ බව පවසමිනුත් ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙසට බල කරමිනුත් දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. අහිංසක දරුවෙක් කොළඹ ලොකු ඉස්කෝලේකට එන්න දතකන මේ විභාගෙට මේගොල්ලෝ මෙහෙම කරනවා නම් මොකද්ද තියෙන සාධාරණේ? මේ ප්‍රශ්න තුනෙන් නම් ඔබතුමා ගැලවෙන්න හදන්න එපා. අපේ දරුවෝ මේ වෙනකොට පේපර් ඒගොල්ලන්ගේ උසට වඩා ලියලා තියෙනවා. මේ ප්‍රශ්න තුනක් අයින් කරලා මේක හරියනවද? එතකොට මේ ප්‍රශ්න තුන හරියට ලියපු මිනිස්සුන්ට මොකද වෙන්නේ? හරි පියවරක් ගත යුතු. පසුව දෙමෝපියන් කිහිප දිනකට සහ නීතිඥවරයෙකුට විභාග කොමසාරිස් ජෙනරාල් වරයා හමු වීමට අවස්ථාවක් ලබා දී තිබුණා. විභාග කොමසාරිස් ජෙනරාල් වරයා ඒකට එකසරීම ප්‍රතිචාර දක්වුවේ නැහැ. විභාග නැවත පවත්වනවා කියන කාරණයට විභාග දෙපාර්තමේන්තුවේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න තුනක් පිට වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා කියන කාරණය ගැනයි කිව්වේ. අපිට තවත් සාක්ෂි ඔප්පු කරලා පෙන්නනවලු මේ ප්‍රශ්න තුනටත් අභිභාගයේ තවත් ප්‍රශ්න තියෙනවා නම් එතුමා ඒ අවස්ථාවේදී දෙපාර්තමේන්තුව මට්ටමේ පවත්වන විධිමත් පරීක්ෂණයකින් අනතුරුව අපේ තීරණත් එක්ක එකඟ වීමේ හැකියාව පිළිබඳ බලනවා කියලා. අපිට ඕනේ එක දෙයයි. නැවත වතාව 2024 ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි හා දෙවෙනි ප්‍රශ්න පත්‍ර අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධාන කළ 109 වැනි ජාතික ටෙනිස් ශූරතා තරගාවලිය පසුගියදා නිමාවට පත් වුණා. ඒ කොළඹ ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී අවසන් තරගය සඳහා ඉදිරිපත් වූ ඩිනාරාඩි සිල්වා සහ රුක්ෂිකා විජේසූරිය අතරින් ශූරතාවය හිමිකර ගැනීමට ඩිනාරාඩි සිල්වා සමත් වුණා. කොළඹ නාලන්දා විද්‍යාලයේ සියවස් පූර්ණයේ නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. එහි තවත් එක් වැඩසටහනක් ලෙස විද්‍යාලයේ නවෝත්පාදන තාක්ෂණික ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද සිදු කෙරුණා. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සහ මහේල ජයවර්ධන මේ සඳහා එක් වුණා. ජාතික ඔරු සහ කයන්කින් සංගමයේ එක්ව ප්‍රථම වරට සංවිධානය කළ 8 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය පසුගියදා නිමාවට පත් වුණා. ඒ යාපනය මුහුදු ප්‍රදේශයේදී තරගාවලියේ සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් වූ අතර අනුශූරතාවය හිමිකරගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
පිලිපැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගදාවණියට බාධා ඇතිව තිබෙනවා. මෙය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මරදාන දුම්රියපළ ආසන්නයේද දුම්රිය පිලිපැනීමකට ලක්ව තිබෙනවා. අම්බලංගොඩ නින්දාන ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරස්ථ ශ්‍රී ධර්ම කුසල දහම් පාසලේ 66 වන සංවත්සරය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යළි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.